ආයිබෝවන් මැද පෙරදිග කලාපයෙන් අපට නිතරම අසන්නට දකින්නට ලැබෙනේ වද හිංසා පමුණුවීමේ පුවත්. අයිකු නැත්තම් අපේ කාන්තාවක් පුච්චලා, එහෙම නැත්තම් අපේ කාන්තාවකට වද දීලා, එක්ක නැත්තම් අපේ සහෝදරයෙකුට වද දීලා මෙවැනි ඌ පුවත් එක්ක නැත්තම් කන්නට දෙන්නේ, ගෙදරට එළියෙන් ඇදලා, ගෙදරින් එළියට ඇදලා දාලා මේ වගේ පුවත් තමයි අසන්නට අපට ලැබෙන්නේ. නමුත් මම අද කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. මොලේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහසුන්ව සිටි ඇන්ඩ්‍රු රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආපසු එවීමට පියවර ගනු ලැබුවා. ඒ පෞද්ගලික ජෙට් යානාවක් මගින් විශේෂත්වයක්. කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අසනීප වන විට සෞදි අරාබියේ පිහිටි ගල්ෆ් වෙස්ට් නම් සමාගමේ සේවය කරමින් සිට ඇත. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත ඔහුව රෝහල් ගත කොට තිබූ අතර රොහාන්ගේ පවුලේ ඥාතීන් විසින් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම අනුව ඔහු යාලි ලංකාව බලා එවීමට අවශ්‍ය කටයුතු අදාළ සමාගම විසින් සිදු කොට තිබුණා. ඒ අනුව ගල්ෆ් වෙස්ට් නම් සමාගම විසින් රුපියල් මිලියන 15ක පමණ වියදමක් දරමින් අසනීප වී සිටින ශ්‍රී ලාංකික සේවකයා යලි මවුරට බලා එවීමට අවශ්‍ය පියවර ගත්තේ පෞද්ගලික ජෙට් යානයක් ආධාරයෙන්. එම ගමන සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක්ද ඇතුළත් වීම විශේෂත්වයක්. ඒ අනුව ඇන්ඩ්‍රු රොහාන් නම් මෙම ශ්‍රී ලාංකිකයා රැගත් පෞද්ගලික ජෙට් යානයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර නිරෝධායන ලක්කිරීම සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඔහු මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන අතර නියමිත පරිදි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පූර්ණ සුවය ලැබීමේ හැකියාව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඇන්ඩ්‍රු රොහාන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව ගල්ෆ් වෙස්ට් සමාගමේ හිමිකරු වන අයිරිස් මුස්තාපා සහ ඔහුගේ කණ්ඩායම වෙත ඇන්ඩ්‍රුගේ පවුලේ අය සිය කෘතඥතාවය පළ කරනු ලැබුවා. ඇත්තටම මෙවැනි සිදුවීම් අහනකොට අපට හිතට සහනයක් ලැබෙනවා. අපේ අනිත් පිරිසටත්, අපේ ලාංකික අනිත් පිරිසටත් මෙවැනි වූ දෙවියෝ වගේ මිනිස්සු ඉන්නවා නම් අපට කිසිම බයක් නෑ ඔබ මැද පෙරදිග සිටිනවා කියන්නේ. ඇත්තටම අගය කළ යුතු වෙනවා මේ සමාගම.